උණුසුම් පුවත් ලාදසනින් ගෙනෙන ඔබගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මෙඩ දැල් ලැබුණු තවත් උණුසුම් පුවතක්. විදේශිකයෙකු හෝ විවාහ වීමට අපේක්ෂා කරන ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකු ඒ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ නිෂ්කාශන වාර්තාවක් ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව මගින් සියලුම දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරුන් වෙත නිකුත් කර ඇති එම චක්‍රලේඛයට අනුව නව රෙගුලාසි ලබන වසරේ ජනවාරි 1 වනදා සිට ක්‍රියාත්මක කරනු ඇති. මීට පෙර විදේශීය පුරවැසියෙකු හෝ ශ්‍රී ලාංකික පුරවැසියෙකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේදී අවශ්‍ය වූ වළංගු විදේශ ගමන් බලපත්‍රයේ දික්කසාද ලියකියවිලි සහ වැඳ පුබව සනාථ කිරීමේ ලියකියවිලි ඇතුළු සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය සහ උපන්දිනය සනාථ කිරීමට අවශ්‍ය වූ පමණක් එල්ලා සිටි උපන් සහතිකය පමණයි. එහෙත් විදේශිකින් සහ ශ්‍රී ලාංකිකයින් අතර සිදුවන විවාහ ලියාපදිංචි කිරීමෙන් ජාතික ආරක්ෂාවට ඇතිවන බලපෑම සහ උද්ගත විය හැකි සමාජීය ගැටලු සම්බන්ධව ආරක්ෂක අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවයකට අනුව විදේශීය පාර්ශ්වය සම්බන්ධයෙන් මෙම ආරක්ෂණ නිෂ්කාශන වාර්තාව ලබාගෙන බවයි අදාළ චක්‍රලේඛයෙන් දැක්වෙන්නේ. ඒ අනුව එවැනි විවාහයකදී විශේෂීය ප්‍රාශ්වය විසින් මාස 6ක් ඇතුළත තම රටේ ආරක්ෂාව බලධාරීන් වෙතින් ලබාගත් කිසිම වරදකට වැරදිකරු නොවන බවට වන සාධකයේ මුල් පිටපත තම දේශීය පාර්ශවකරු හෝ නියෝජිතයෙකු මගින් රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුයි. මීට අමතරව අදාළ විදේශිකයා කොරෝනා ඉන්නත්කරණය ලබා තිබේද යන්න ඇතුළත් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක්ද ඉදිරිපත් කළ යුතු වනවා. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.